මලයෝ ඔය රැජාමෙන සද්දවද්ද වලට වැඩිය කලබල වෙන්න එපා. ඔය රැට දගෙන එවන එලි පස්සේ යන්නත් එපා. මේ ගරා වැටිච්ච ගොඩ නැගිල්ල දේවල් ගන්න හොරු වෙන්නේ නෑ බං. ඇස් දෙක වහගෙන හෙඩ්ෆෝන්ස් දාගෙන එන්න අපිත් එක්ක හොල්මන් කතා අහන්න. රුමේෂ්ට පරණ ගොඩනැගිල්ලක් මුර කිරීමේ රස්සාවක් ලැබෙනවා. තරමක් උස් මේ ගොඩනැගිල්ල අතහැර දමා ඇති ගොඩනැගිල්ලක්. රස්සාවට ගිය රුමේෂ්ට තමා හිතුවාටත් වඩා වැඩි පඩියකට මෙම රස්සාව ලැබුණා. තමාට කලින් වැඩමුරයේ සිටි සිරිසෝම අයියාට සමුදී වැඩට පිටත් වන විට සිරිසෝම අයියා රුමේෂ්ට කීවේ අමුතුම දෙයක්. මලයෝ ඔය රැජාමෙන සද්දවද්ද වලට වැඩිය කලබල වෙන්න එපා. ඔය රැට දගෙන එවනෙලි පස්සේ යන්නත් එපා. මේ ගරා වැටිච්ච ගොඩනැගිල්ල දේවල් ගන්න හොරු වෙන්නේ නෑ බං. ඒ නිසා අනවශ්‍ය විදියට දේවල් පස්සේ යන්න එපා වොන් ආ. කියු සිරිසෝමායියා තම අඩුම කුඩුම ටිකත් රැගෙන පිටව ගියා. ඔහු කියූ දේවල් ගැන රුමේෂ් ලොකුවට ගණනකට ගත්තේ නැහැ. ඔහු ගොඩනැගිල්ල පුරා තනිවම ගමන් කිරීමට පටන් ගත්තා. සිරිසෝම අයියා නම් ඇත්ත තමයි කිව්වේ. මේ ගොඩනැගිල්ලේ ගරා වැටිච්ච පුටු ඇඳන් ඒ වගේ දේවල් ඇරෙන්න වෙන මුකුත්ම නෑ රකින්න. මේකේ තියෙන මූසල පාරට මේක ඇතුළට නම් ඉන්නේ පිස්සෙක්ම තමයි. රුමේෂ් මෙසේ සිතනවත් සමගම ඌට ඇසුනේ. මිනුඩ ගොස් බිමට වැටෙන රුමේෂ් සද්ද යා පැත්තට ඇදෙන්නට වුණා. මෙසේ ටික දුරක් ගමන් කළ රුමේෂ්ට ඉදිරියේ ඇති බිත්තිය අසල කවුරුන් හෝ සිටින බවක් පෙනෙනවා. තම විදුලි පන්දම එතනට යොමු කරන ඔහුට එතන පොඩි ගැහැණු ළමයෙක් ඇති බව පෙනෙනවා. ඒත් සමගම අප්පද බොල ටෝච් එක වැඩ කරන්නේ නෑ නේද? මෙසේ කියමින් විදුලි පන්දමට පහර කීපයක් එල්ල කළ විට එය නැවත ක්‍රියා කරන්නට වුණා. එය ඉදිරි බිත්තියට ඇල්ලු රුමේෂ්ට දැකගත හැකි වූයේ තමා දෙසට වියරුවෙන් දිවයන ගැහැණු ළමයෙක්. ඇයෝ වූ අසලට මෑවිත් විශාල ශබ්දයක් සමග එකවරම අතුරුදන් වනවා. සිදු වූ කිසිවක් සිතාගත නොහැකි වුණු රුමේෂ් සිටියේ තුෂ්ණිම් භූතවයි. ඔහුගේ පපුවද වේගයෙන් ගැහෙන්නට වුණා. සිරිසෝම අයියාගේ වදන් ඔහුගේ සවන් තුළ දෝංකාර දෙන්නට වුණා. මද වේලාවකින් පියවිසීයලද රුමේෂ් පහළ තට්ටුවට ගියේ තේ එකක් හදාගෙන මදක් සිත සංසුන් කර ගැනීමටයි. තමා සාදාගත් ඒක තුලගාමිනුත් රුමේෂ් සිතුවේ තමාට සිදු වූ දේ ගැනයි. ඒත් සමගම ඉහළ මහලයේ කවුරුන් හෝ ගමන් කරන හඬ ඌට ඇහෙනවා. දැන් මුළු පරිසරයේම ඇත්තේ මූසල නිහඬියාවක්. රුමේෂ් තමාසල ඇති පුටුවේ ඉඳ ගන්නවත් සමගම ගොඩනැගිල්ලේ විදුලිය විසන්දිවනවා. අයියෝ කරන්ට් එක ගියා නේද? මතක විදියට මේන් ස්විච් එක තියෙන දකුණු පැත්ත කාමරේ කෙළවරේ. ගිහින් බලමුකෝ. එතනට ඇවිද යන රුමේෂ්ට දැක ගැනීමට ලැබෙන්නේ කවුරුන් හෝ ප්‍රධාන ස්විචය ක්‍රියා විරහිත කර ඇති බවයි. ඒ ක්‍රියාත්මක කර රුමේෂ්ට ඇවිදගත හැකි වූයේ පියවර 10යි. නැවතත් ප්‍රධාන ස්විචය ක්‍රියා විරහිත වනවා. නැවතත් එය ක්‍රියාත්මක කළ රුමේෂ් යන්නට හැරෙනවත් සමගම නැවතත් මුළු කාමරයම අඳුරු වුණා. දැන් රුමේෂ්ගේ හිත බියෙන් පිරෙන්නට ගත්තා. හදවත පපුවෙන් එළියට එන තරමට වේගයෙන් ගැහෙන්න ගත්තා. අවසන් වරට විදුලිය ලබා ගන්නට උත්සාහ දැරූ රුමේෂ්ගේ උත්සාහය මෙවර සාර්ථක වුණා.
ලහි ලහි එතනින් පිට වුණු රෝමේෂ් තම කුටියේ රැය පහන් කරන්නට සිතා ගත්තේ සිදු වූ සියල්ල නිසා ඌට ඇති වූ දැඩි බිය නිසායි මෙසේ මද වේලාවක් තමාට ලබා දුන් නැදී වැතුරුණු රෝමේෂ් වෙත නිඳ ආවේ ඔහුටත් නොදැනීමයි මද වේලාවකින් ඌට දැනුනේ ඌගේ කනට කවුරුන් හෝ කොඳුරන හඬක් तिगैसी आवधिवन रोमेश टीहल महाले ये यामक बीमदी गे ऐदेगे ने आने शब्द ऐसे ने वा बीए ने मशब्द ऐसे ने दिशा वटो हुगा मान करने वा यही दियो हुदा किन्ने ओ ही ने इन्वातनो सितु दे आक मून विकृति पुद्गले गोड़ने गिले थारा पुपेल दिसटे गैनुला में गे मालसी रुड़ा कैदेगे ने ने वा असल ऐति विशाल बैरल ये पिटुपस रोमेश हैंगुने नेतनाम ओटदा अत्वान्ने ए गहनुला में आटा आतुन वीर नामाई तारापु पेले उड़तेम मालसिरु रैदगे ने आने हैती रोमेश बाला सिटी ए बी एन वे उलमें දැස් විවරව තිබුණේ මාලසිරුරේ ඔලුව තරප්පුවක් තරප්පුවක් ගානේ වැදින අයුරුහු බලා සිටියේ මැරෙන්නට තරම් බියකින් විරූපී පුද්ගලයා මාලසිරුර රැගෙන ඉහළට ගිය පසු තමා සැඟව සිටි ස්ථානයෙන් පිටතට ආ රුමේෂ්ගේ කකුල වැදි අසල තිබූ ටින් කීපයක් බිම පෙරලෙන්නට වුණා මින් බිය වූ රුමේෂ් ඉහළ බලනවත් සමගම ඌට දැකගත හැකි වූයේ ඌගේ හිසට ඉහළින් එල්ලෙමින් තිබූ ගැහැණු ළමයාගේ මාලසිරුරයි ගතවූයේ නිමේෂයයි එම මාලසිරුර රෝමේෂ්ගේ හිස මතට කඩා වැටුණා මාලසිරුරත් සමග පොරබදා අමාරුවේ නැගිටගත් රෝමේෂ් ඉදිරියේ සිටියේ විරූපී පුද්ගලයායි ගතවූ නිමේෂයෙන් රෝමේෂ්ගේ ගෙල හරහා ගිය තියුණු ආයුධයෙන් ඔහුගේ ගෙල කඳින් වෙන්වනවා දුටු දරුණු සිහිනයෙන් නවදිවන රෝමේෂ් තම ගෙල හරහා අත යවා බලන්නේ තමා මැරුණාද පණ පිටින්ද යන වග තේරුම් ගත නොහැකි වුණු බැවින් දහඩියෙන් මුළු සිරුරම තෙමී ගිය රෝමේෂ් අසල ඇති බෝතලයේ ඇති වතුර එක උගුරට බීගෙන බීගෙන යන්නට වුණා පොළව මත යමක් ඇදගෙන යන හඬ ඇසුණු රුමීෂ්ට දෙලොව රත් වුණා. ඌ දුටු හීනය ඌගේ ඇස ඉදිරියේ පෙනෙන්නට වුණා. බියෙන් තැතිගත් ඔහු ගොඩනැගිල්ලෙන් එළියට දුවන්නට වුණා. උන්මන්තකෙක් මෙන් එළියට දුව ගිය ඔහු ඉදිරියෙන් ආ යතුරු පැදිය දකින්වත් සමගම පසුදින ඌව බැලීමට ආ සිරිසෝමා අයියාගෙන් ඌ දැනගත්තේ මෙතන දැන් කී දෙනෙක් වැඩ කරාද මල්ලි කවුරුත් දවසකට වඩා ඉන්නේ නැ එක එක සද්ද ඇහෙනවා විකාර දේවල් පේනවායි කියලා හැමෝම මෙහෙන් යනවා මලයෝ මේ පරණ ගොඩනැගිල්ලේ මොනා වුණාද කියලා දෙවියෝ තමයි දන්නේ ඔබට කලදරයක් නොවී බේරුණ එකයි මගේ හිතට තියෙන එකම සැනසෙල්ල මල්ලි ඔබත් එනං ආපහු වෙන්න නැති වෙයි නේද ඊයයි සිරිසෝමා අයියා ඇසු ප්‍රශ්නයට උත්තර දෙන්නට රුමේෂ්ට ඉඩ ලැබුණේ නැහැ එතනට ආවේ ගොඩනැගිල්ලේ වැඩ බලා ගන්න ලොකු මහත්තයායි රුමේෂ් තමාට වූ ඇබැද්දිය ඌට පවසන විට ලොකු මහත්තයා මොනවා තවත් අලුත් කතාවකින් ඔබව හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්